සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ සුන්දර මොහොතේදී දවසේදී රත්තරන් අම්මිතාත්තේ දුවේ පුතේ ඔබේ නිවසට එනකොට හදවත රිනවන මට මෙන්න මෙහෙම දෙයක් මතක් වෙනවා. ජේසු ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරන්නට ඉස්සෙල්ලා දවස් 40ක් निराහාරශීලව කාන්තාරයකට ගිහිල්ලා නිහඬව තමුන් එක්ක තමුන්ගේ හදවතට බද්ධ වෙලා තමුන්ගේ ආත්මය දෙවියන්ගේ ආත්මයට බද්ධ කරන අබ්බා තාත්තගේ ආත්මයට බද්ධ කරගෙන නිහඬියාවෙන් කාලය ගත කරයි කියලා කියනවා. ඒ කාන්තාර අධ්‍යක්ෂින් ජේසුගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරන්නට අපි හැමෝගෙම ජීවිතය අරගෙන බැලුවොත් රත්තරන් අම්මේ තාත්තේ දුවේ අපි දකිනවා හැමෝගෙම කාලේ අපි සමහර කාලවල තියෙනවා කඩාගෙන බිඳගෙන හරි වේගෙන් ෆාස්ට් මූවින් අපි කඩාගෙන බිඳගෙන ගොඩාක් දේවල් අපේ ජීවිතේ අචීව් කරගෙන අපි ඉදිරියට යනවා. තවත් කාල පරිච්ඡේද තියෙනවා අපිව ඇද වැටෙනවා. ඒ ඇද වැටීම තුළ අපිට තවදුරටත් ඉහළට යන්න හිතෙන්නේ අපිට නිහඬ වෙන්නට හිතෙනවා. තව කාල පරිච්ඡේදයේ තියෙනවා හරි ප්‍රීතියක් හදවතට දැනෙන්නේ. පුංචි දෙයක් කරන්නේ ලොකු දේවල් කරන්නේ. නමුත් හරියට ලස්සනට හදවතට ප්‍රීතියක් දැනෙන සාමයක් දැනෙන අත්දැකීම් තියෙනවා. මේ මොන අත්දැකීම තුළ ගියත් අපි හැමෝටම සොලිඩ් යමක් කරන්නට නම් අපි දන්නවා සාමාන්‍යයෙන් හොඳ ගයක් හදන්න අත්තිවාරමක් දානකොට එමත් නැත්නම් කොන්ක්‍රීට් එකක් කියන එකක් දැම්මුත් අපි ටික දවසක් ඒ ස්ලැබ් එකක් දැම්මුත් ටික දවසක් ওই ස්ලැබ් එකට අපි වතුර ටිකක් දාලා අපි ඔක හොඳට පදම් වෙන්න කියලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒතකොට තමයි ඒ සවිශක්තිය වැඩි වෙන්නේ. ඊට පස්සේ තමයි නැවත වතාවක් ඒ කොන්ක්‍රීට් එක උඩ ආයෙත් කණු යන්නේ. ආයෙත් කොන්ක්‍රීට් එකක් දානවා. ආයෙත් පුංචි නිවාඩුවක් ගන්නවා. හොඳට ඒක පදම් වෙන්න ඉඳනවා. මෙන්න මේ ආකාරයට රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි හැමෝගෙම ජීවිතේ නිහඬ කාල පරිච්ඡේදයක් කියනවා. කරගෙන කරගෙන යනවා නිහඬ කාල පරිච්ඡේදයක් කියනවා. තවත් වචනකින් කිව්වොත් ඥානකාන්තයක්. ස්වාමින් වහන්සේත් එක්ක ආත්මයට ආත්මය බද්ධ කරගන්න කාල පරිච්ඡේදයක්. අපි සිස්ටර්සා ස්වාමිලා හැටියට ඇනුවල් රිට්‍රීට් කියලා අපි ඇනුවල් රිට්‍රීට් එකට යනවා. මාසෙකට සැරයක් මන්ත්ලි ඒ අපේ ඩේ ඔෆ් රිකලෙක්ෂන් එකක් අපි මෙනෙහි කරන්නට භාවනාවෙන් කාලය ගත කරන දවසක් ගන්නවා. දවසකට සැරයක් අඩුම ගානේ පැයක්වත් අපි මෙඩිටේෂන් කරගන්නවා. භාවනා කරනවා. පූජාවල් වලට යනවා. අපි ගොඩාක් දේවල් අපේ භාවනාත්මක අත්දැකීම ආත්මය දියුණු කරගන්න ගොඩාක් අත්දැකීම් වලට අපි සහභාගී වෙනවා. මේ හැම දෙයක්ම තුල අපි වර්ගෙන යනවා දැඩි නිහඬ භාවයකට. සාම්ස් වල කියනවා Be still and know that I am God. ඔබ නිහඬව මම ස්වාමින් වහන්සේ බව දැනගන්න කියලා කියනවා. ඉතින් එහෙමනම් අපිට ඒ දැඩි නිහඬියාව තුළ ඇතිවන ප්‍රතිඵලය හරිම වටින තේජාන්විත මහිමාන්විතව ජීවත් වෙන්නට පුළුවන් තත්ත්වක තමයි අපි මේ නිහඬ භාවයෙන් එළියට එන්නේ. ජේසු නිහඬ භාවයෙන් එළියට ආවේ අන්න ඒ දෙයට. ජේසු ඉඳහිට කන්දකට යනවා තනි වෙනවා. ඇයි මොනවටද නිහඬ බව අත් කරගන්නට. ඉතින් මෙන්න මේ ආකාරයට බොහෝ පැතිකඩ තියෙනවා නිහඬ බව අපේ ජීවිතයට එන්නේ අත්දැකීම් තුළ අපිට පුළුවන් නම් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඒ නිහඬියාව තුළ හැමෝගෙම ඈත් වෙන්න හැමෝම ඈත් කරන වෙලාවෙදිත් අපි උවමනාවෙන් ඈත් වෙන වෙලාවෙදිත් අපිට ස්වාමින් වහන්සේව හම්බෙන්න පුළුවන් නම් අන්න ඒ අත්දැකීම තුළ අපිට ලස්සන ගමනක් යන්නද ඒක ලොකු පන්නරයක් වෙනවා. අපිට ඒක ලොකු ශක්තියක් වෙනවා. අපිට ඒක ලොකු බලයක් ජීවියක් බවට පත් වෙනවා. ඊළඟ අද දවසේදී මම හදවතින්ම ප්‍රාර්ථනා කරන නිහඬියාව තුළ ඔබේ ජීවිතය ලෝකයට විදහා දක්වන්නට ලකලැස්සි වෙන්න නිහඬියාව අගය කරන්න ඔබේ ආත්මෙ දෙවියන්ගේ ආත්මයට බද්ධ කරගන්න. ඔබට ජේසුගෙන් පිහිටයි. ජයම ජය වේවා.